මෙරට බිහි වූ කෘතහස්ත දේශපාලඥයෙකු වන දිවංගත ග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතාගේ ගුණසැමරුම අද පෙරවරුවේ පැවැත්වුණේ ඒ මහතාගේ දෙතු දියණිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. බණ්ඩාරනායක සමාධි පදනම විසින් සංවිධානය කර තිබූ එම උත්සවය ආගමික වතාවත්වලින් ආරම්භ කෙරුණා. ඉන් අනතුරුව බණ්ඩාරනායක සමරුව වෙත පුෂ්පෝපහාර දැක්වීමට කටයුතු කරනවා. එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ විශාල පිරිසක් එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක දර්ශනය ඉවර කරලා අද තියෙන පක්ෂයේ නායකයෝ මේකවත් සමරන්නේ නැහැ. ඒක නිසා අපි සමරුවා. එච්චරයි. පසුගියදා රාජ්‍ය අමාත්‍යධුරින් ඉවත් කළ සුසිල් ප්‍රේමචන්ද් මහතාද ඊට සහභාගී වුණා. නමට නෙවෙයි අපේ හදවතේ මැරණකම් අපි ශ්‍රී ලංකාකාරයෝ. කොයි දැන් ඉන්නෝ ශ්‍රී ලංකාකාරයෝද නෑනේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් ඇයි අවුරුදු 123ක උපන්දිනේ වුණා සමරන්න අපි සම්බන්ධ වුණේ කියලා. දැන් බලන්න අද දවසේ ගත්තොත් ත්‍රිකුණාමල තෙල් ටැංකි ටික අපෙන් අහිමි වෙනවා. එතකොට මේකට ඊටාම දැඩි සම්බන්ධයක් තියෙනවා බණ්ඩාරනායක මැතිතුමාට. එතකොට දැන් අද බලන්න අගමැතිතුමත් මැතිනියත් ඒ කරපු කාර්යයෙන් අපේ රටට බ්‍රිතාන්‍යයන්ගෙන් අත්පත් කර දුන්න ඒ භූමිය අක්කර 837 අද අපිට තිබූ පූර්ණ අයිතිය අද අපිට අහිමි වෙගෙන යනවා. සෝ අපි මතක තියාගන්න ඕනේ එදා බණ්ඩාරනායක අගමැතිතුමා ආරම්භ කරපු වැඩපිළිවෙල මැතිනි ඉදිරියට ගෙනිච්චා. අද ඒවා අනුස්මරණය කරන්න තියෙන හොඳම අවස්ථාව හැට මම දකින නිසා තමයි අද අඩුම තරමේ ඒ කාර්යය අපේ රට වෙනුවෙන් කරපු නායකින්ව සිහිපත් කරන්න අපි කෘතවේදී වෙන්න ඕනේ. එම උත්සවෙන් අනතුරුව ඒ වෙනුවෙන් සවිකර තිබූ කොඩිකණු ගැලවීමට උත්සාහ කළත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන තවත් පිරිසක් පැමිණ එය වළක්වනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කර තිබූ අනෙක් ගුණ සමර උත්සවය සඳහායි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10:30ට පමණ එම උත්සවය ආරම්භ කෙරුණා. එම උත්සවය සඳහා වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. එම ගුණ සමරුවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා. හිටපු ජනාධිපතිවරේ බුදුමාලට කලින් මේ ජනාධිපතිවරයා ඇවිල්ලා පුස්පහාර දක්වලා ගියා. ඔව්. ගිය දරෙත් බුදුමාලට කලින් එතුමිය මේ පුස්පහාර දැක්කුවා. කොයිද මොකද එතුමියගේ පියාණ ඒක නිසා එතුමිය ඇවිල්ලා කොහොමද විලාසෙට කරන්නේ? ඒක හරි කරපුවානේ.